Sri Lanka's Choice 2024. ලෝකේ සමහර රටවල් වල යුද්ධ යනකොට පෙනි පෙනි දරුවෝ සිවිල් පුරවැසියෝ කාන්තාවෝ ඝාතනය කරනවා. හැබැයි යුද අපරාධ ගැන කවුරු කතා කරන්නේ නැහැ. අපි 12500 පුරුත්ථාපනය කරලා රැකියා දුන්නා. ඒ තිබිලා තවමත් ලෝකේ අපේ රණවිරුවා දකින්න යුද අපරාධ කරුවෙක්. ඒ අපේම සමහර දේශපාලඥයෝ තමන්ගේ පටු වාසිවලට ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රණවිරුවෝ පාවල දුන්නා. ඔබට මතක ඇති. අපි බාර ගන්නකොට 0යි. එක රුපියලක් නැයි බණ්ඩාගාරේ. ඒ තරමටම මේ රට විනාශ කරා. මේකේ තිබුණේ පවුල් පාලනය. මේකේ තිබුණේ කල්ලි පාලනය. කොච්චර රාජ්‍යාධිකාරී හිටියද කැබිනට් එකේ. අදටත් ඉන්නව නේද කප්පම් අරන් අධිකරණයේ වැරදිකාරය කරපු මිනිස්සු මේ කැබිනට් එකේ ඉන්නවනේ. හැබැයි ඒගොල්ල දූෂිතය වුණත් මම ඒ කැබිනට් එකට ගියේ මේ රට ගොඩ ගන්න ඒ කෙනෙකුටවත් හැකියාවක් නැති බව දන්න නිසා. දූෂිතයෝ ඉන්නවයි කියලා දා නොගිය නම් මොකද වෙන්නේ? අපේ මේ රට මේ වෙනකොට කොතන තියෙනවද අපිට හිතා ගන්න බැහැ. සෝමාලියා වගේ නම් මිනි කඳු කොට ගෑවිලා. එක තෙල් නැවක් ගන්න බැරුව හිටපු අපිට අද තෙල් නැව 100ක් ගේන්න සල්ලි තියෙනවා. අද ගල් ඇඟුරු නැව 100ක් ගේන්න සල්ලි තියෙනවා. අද පොහොර නැව 100ක් ගේන්න සල්ලි තියෙනවා. අද ගෑස් නැව 100ක් ගේන්න සල්ලි තියෙනවා. එක නැවක් ගන්න බැරුව වේලි වේලි හිටපු අපිට ඒක හැදිවේ මිනිහා. ඒක අපේ මිනිස්සු තීරුම් ගන්න. එදා තහන මේ තාමර මේ හන්දියට ඇහිලා ඔයා මොනවද රණේ ගැන කිව්වේ? මහා බැංගුවා කඩපු හොරා කිව්වා. හම්බන්තොට වින්කා කිව්වා. සාරාන්ත ගහන්න දීලා විනාශ කරා කියලා කිව්වා. පංගර නැට්ට කියලා බැන්නා. තාමරඟුලට පිස්සු දුන්නා අපිට පිස්සු නෑ. මහජනයාට තියෙන එක ප්‍රශ්නයක් අනුන්ගෙන් ඇඳුම් අරගෙන අඳින රස්සාවක් ජීවිතේට නොකරපු ව්‍යාපාරයක් ජීවිතේට නොකරපු මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ නොදන්න මිනිහෙක් මේ රටේ පාලකයා වෙලා මේ පීඩිත ජනතාවගේ හදවතේ තියෙන ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරනවද? විසඳන්නේ නැහැ. අපේ රටේ පක්ෂ දේශපාලනේ තියන්නේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලනඥයෝ ආරක්ෂා කරන්න. මේ නමය මහින්ද රාජපක්ෂ පැනලා ගියාම, කැබිනට්ව පැනලා ගියාම, කොට්ටේ මන්ත්‍රීවරු රැවුල් ලවාගෙන, කොණ්ඩ ලවාගෙන, තොප්පි ලාගෙන, සරම ඇඳගෙන ත්‍රිවිල් වල බඩ ගන්න ගත්තම හැංගිලා අපි යාට කිව්වා අපි ආණ්ඩුව බාරගමු රටගෙන හිතලා කියලා. ජනතාව වෙනුවෙන් මේ දුෂ්කර අවස්ථාවේ අපි ඉදිරිපත් වෙමු කියලා. එයා කිව්වා එහෙම නෙවෙයි, කොට්ටේට කියව අතරපාලනයක් හදන්න අපි එකට පොඩි ජැක් එකක් ගහමු කියලා. එහෙම කියලා එයා එක මගහැරියා. මට ලැජ්ජා හිතුණා. මට මගේ අභිමානය දා නැති වුණා. මේකම සජිත්ට කිව්වා. ඔයා වගේම එක්කෙනෙක් එහෙ ග්‍රීසි හිටියා. මොකද උනේ? දැන් ඒකමද ඔයා කරන්න හදන්නේ? මුත් අපිට පෙන්නලා දීලා තියෙන කොට වැරද්ද. ඒ වැරද්ද කරනවා කියන්නේ අපේ එක ගොංකම එක්ක අපේ තියෙන තිරිසංකම දෙක එකයි. මතක තියාගන්න. ඔව් මමත් පිළිගන්න. රනිල් වික්‍රමසිංහ තමයි හොඳම කණ්ඩායම ඉන්නේ. කවුද කණ්ඩායම? සීලි බදු හොරකම් කරපු බාල බේත් ගෙනල්ලා මිනිස්සුන්ගේ ඇස් කන්ද කරපු අය. බාල පොල් තෙල් ගෙනල්ලා මිනිස්සුන්ට ඒව බොන්න දීලා ලෙඩ රෝග ඇති කරපු අය. ඒ සුදුළු උණු වංචාව කරපු අය. අසූචි පෝර ගෙනල්ලා අපේ ඩොලර් ටික නැති කරපු උදවිය. ඒ ඔක්කොම වංචාකාරයෝ ටික හොර තක්කඩි වංචාකාරයෝ ටික ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක තමයි. මේ වගේ කණ්ඩායම කාත් එක්කත් නැහැ.